උඩුගම කලාපයේ පිරිවෙනි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ශාස්ත්‍රපති අතිගෞරවනීය පාද පූජ්‍යපාද මලිදුවේ සෝමසිරි ස්වාමීන් වහන්සේටයි තේරාසනෙහි වැඩ සිටින අති පූජනීය නායක හාමුදුරන් වහන්සේගෙන් ඒ වගේම නම් කියන්න අවසරයි මම කෙටියෙන් පිළිගන්නේ හොරංගල්ලේ විජිත නාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම නාගේදෙනිය ශ්‍රී සරණපාල මහතෙරුවන්පති අපේ ගුරුදේව නායක හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාර්මික වාසනාවන්ත පින්වතුනි මම මේ පන්සලට අද තමයි පළවෙනි දවසේ වැඩියේ මාතර ඉඳලා පන්සල හොයාගෙන ඉන්නකොට කන්ද නගින්න පටන් අරගෙන ටිකක් දුර යනකොට පන්සල හොයාගන්න බෑ පල්ලෙහාෙන් දකිනකොට විහාරස්ථානේ පේනවා නමුත් ටිකක් දුර යනකොට විහාරස්ථානය අපිට හොයාගන්න බැරි වුණා ආපහු ටිකක් දුර ඇවිල්ලා මගදී ඇහුවා ගෙදරක් ගාව නවත්තලා පන්සල කොහෙද කියලා එහෙම දුෂ්කර ගමන් මගක පන්සලට වැඩියත් පන්සල් මළුවට සෑ මළුවට දෙහෙර මළුවට වැඩියට පස්සේ අපිට පන්සලේ නමේ අර්ථය හොඳටම දැනුණා. ඒක තමයි සුරම්නාරාමය. මම හිතන්නේ මේ පුංචි හාම්බ්‍රෝ ටික දැක්කට පස්සේ මේ උත්සව සභාව සංවිධානය කරපු ආකාරය දැක්කට පස්සේ ඒ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒ අර්ථය අර්ථ ගැන්වෙන විදියට අපේ හිතේ බොහොම සතුටක් ඇති වුණා. අපේ මේ විහාරාධිපති අපේ වැලිබිටියේ පඬිත හාමුදුරන් වහන්සේ සිද්ධ කරන පින්කම පිළිබඳව අපිට නිසි අවබෝධය ලැබුණේ ඉතින්දී. මම හිතන්නේ මේක එක වචනකින් කියනම නම් අපේ පින්වත්තුනි මේ කණාගත ශාස්ත්‍රයට කරන ආයෝජනයක්. අපේ රට කොච්චර භෞතික සම්පත් අතින් දිනු කරත් ගොඩනැගිලි හැදුවත් ගුවන්කොට පොළවල් වරායවල් ගොඩනැගුවත් අපේ අනාගත දරු පරපුරට ගුණධර්මය කියා දෙන්නේ නැත්නම් ගුණධහමින් පෝෂණය කරන්න බැරි නම් අපේ සමාජය සමාජයක් බවට පත් වෙනවා අපි හැමදෙනාම කොහෙද හඹාගෙන යන දුවගෙන යන ගමනකින්නේ සමහර විට අපිට තෙන්දී ಗುಣදහම් අමතක වෙනවා අනේ අනාගත අපේ දරු පරපුර ಗುಣදහමෙන් පෝෂණය කරන්නට නම් ඒ සඳහා සුදුසු බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ සමාජයට තරමට ඕන වැඩිහිටි නායක හාමුදුරන් වහන්සේලා වශයෙන් අපි හැමදෙනාගේම වගකීමේක අපේ නායක හාමුදුරවරු ලොකු හාමුදුරන් වහන්සේලා කැප වෙන්නේ ඒ සඳහා ලංකාපුරා පිරිවෙන්වල පොඩි හාමුදුරුවෝ මහාන කළ පුංචි දරුවෝ පැවිදි කරලා අධ්‍යාපන ලබා දීලා අනාගත සසුන අනාගත ශ්‍රී ලංකා විතරක් නෙවෙයි ලෝකයේ බබළුවන්නට පුළුවන් පොඩි හාමුදුරුවෝ තනන්න තමයි අපේ ලොකු හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ උත්සාහ ගන්නෙ. අනේ ගමනට සුවිශේෂී දායකත්වයක් දක්වපු අවස්ථාවක් තමයි මේ අවස්ථාව. සමහර විට අපේ පෞද්ගලිකව අවධානය යොමු නොවෙච්ච ඉසව්වක් සඳහා තමයි අපේ වැලවිටියේ ඥානවිමල පඬිත හාමුදුරුවන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. මම හිතන්නේ පොඩි හාමුදුරුවන්ට මේක අලුත් උත්තේජනයක් වෙනට ඕන. මේ අපේ ඥානවිමල පඬිත හාමුදුරුවෝ උන්වහන්සේගේ දායක දායකාවන් එකතු කරගෙන සමහර විට දුප්පත් අපේ අර නිවේදන කටයුතු සිද්ධ කරපු ඒ මහත්ම සදාහම් කරපු විදිහට අපේ පඬිත හම්බ තීපත් කරපු විදිහට මේ ගම්වල ඉන්නේ මහා බොහෝසත්තු නෙවේ. එදා වේල හරි හම්බ කරගෙන කාලා ජීවත් වෙන මිනිස්සු සමහර විට යත්තන්ගේ දරුවන්ට අධ්‍යාපන සඳහා වියදම් කරන්න තියෙන මුදල් වෙන්න පුළුවන් පොඩි හාමුදුරුවනේ බොහන්ස සඳහා මේ වියදම් කරන්නේ. අර පඬිත හම්බ තීපත් කරපු විදිහට අපිට අපි අතීතයට යනවා. අපිට බාලා දවස පොත එහෙම නැත්නම් භාෂාවතරණ පොත සංස්කෘත ශික්ෂකේ පොත අපිට අපි ගෙන ගන්න කාලේ හොයා ගන්න තිබුණේ නැහැ. ගොඩක් දරට ඊට ඉස්සෙල්ලා අවුරුදු වල අපේ වැඩිහිටි සහෝදර හාමුදුරන් වහන්සේලා 10-12 නමක් භාවිතා කරපු සමහර විට කාව කාපු පිටකවරි ඉරිච්ච ඒ වගේම පැන්සල් වලින් පෑන් ඇඳපු
පොතක් තමයි අපිට භාවිතා කරන්න සිද්ධ වුණේ. නමුත් මං හිතන්නේ අඩුව දැකලා අපේ පඬිත හාමුදුරුවෝ පොඩි හාමුදුරන් වහන්සේලාට මේ පොත් ටික ඒ වගේම පාඩම් කරන්න ඕන පොත් ටික අභ්‍යාස පොත් ටික පාසල් උපකරණ ටික ලබා දෙනවා. පොඩි හාමුදුරුවනේ අපි ඔබ වහන්සේලාගේ බොහොම ආදරෙන් ඉල්ලන්නේ මේ පොත් වලට විශේෂයෙන් පාඩම් කරන ඒ වගේම අභ්‍යාස පොත් වලට ඔබ වහන්සේලාගේ ගෞරවය දක්වලා වගේම පොතපත ආදරයෙන් දැක බලාගෙන මේ පොත්වල මේ පොත් පන්තහම්බ්‍රන් වහන්සේ මේ දායකයෙක් එක්ක යම්කිසි කැපවීමක් දරලා විශාල මහන්සියක් දරලා විශාල උත්සාහයක් දරලා ඔබ අතට පත් කරන මේ පොතපත ඔබ බොහොම ආදරයෙන් ආරක්ෂා කරන්න මේක ඔබ පාඩම් කරලා කියවලා ඉගෙනගෙන ඔබ ගුණවත් උගත් බහුශෘත හාමුදුරන් වහන්සේ නමක් වෙන වගේම ඔබෙන් පස්සේ කාට හරි පොඩි හාමුදුරුවෙකුට හෝ දරුවෙකුට භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට මේ පොත්පත් ආරක්ෂා කරන්න කෙනෙක් අපි මුලින් සිහිපත් කරනවා. ඒ වගේම උත්සව සභාව ආරම්භයේදී අර භාෂා පහෙන්ම සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, දෙමළ කියන භාෂා පහෙන්ම කුංචි හාමුදුරන් වහන්සේලා දේශන පැවැත්තුවා. මම හිතන්නේ ඒක තමයි අන අපේ අනාගතය වෙන්නේ. මේ උත්සව සභාවේ යම් ශාසනාතුක නායක හාමුදුරන් වහන්සේ පූජනීය පඬිතුක හාමුදුරන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම විශේෂ දේශනයට ඒ කතිකාචාර්තුමා සම්බන්ධ වෙනවා. එයත් එතුමාණන්ගෙන් ඒ වගේම නායක හාමුදුරන්ගේ කතා වලින් ආදර්ශ ලබා ගන්න පුළුවන්. ඒ වගේම උත්සව සභාවේ නිවේදන කටයුතු කරන මහත්මයා එම මැතිණිය වගේ එයත්ංගේ චතුර කතිකත්ව දිහා බලලා වුණත් අපේ පොඩි හාමුදුරන්ගේ ජීවිතවලට යමක් ගන්න පුළුවන්කම් තියෙනවා. මේ කරන කැපවීමෙන් ඔබ වහන්සේලාගේ ජීවිතවලට යමක් අරගෙන ඔබ වහන්සේලා අනාගත ගුණයෙන් යුක්ත වූ ඒ වගේම උගත්කමින් යුක්ත වූ බහුශ්‍රත භාවයෙන් යුක්ත වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් මේ ශාසනය පෝෂණය කරන්න එක තමයි අපි හැමදෙනාගේම අරමුණ. පොඩි හාමුදුරුවනේ ශාසනයේ ප්‍රතිපදාවන් පවත්වා ගන්න ඕන ආකාරය පිළිබඳව අපේ නායක හාමුදුරන් වහන්සේ කරුණ සිහිපත් කරාන්ට දුනා. නිසා මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන විශේෂ දේශනකට සම්බන්ධ වෙන්න වැඩි කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපේ පැලිවිතියේ අපේ ඥානමල පඬිත හාමුදුරන් වහන්සේ ගන්න මේ උත්සාහය එතුමන්ගේ දායකත්වෙත් එක්ක සිව්පෙරේ දායක පින්වතුන් එක්ක දහම් පාසලේ දරුවෝ ඒ වගේම ගුරුවරු හැමදෙනාම එකතු වෙලා මේ ගන්න උත්සාහය පිළිබඳව අපේ ආශිර්වාදය ප්‍රණාමය පුද කරනවා. උන්වහන්සේ අපිට දැක්ක පන්සලට ආවට පස්සේ බොහොම දක්ෂ ක්‍රියාකාරී බොහොම ගුණයන්ගෙන් යුක්ත වූ හැකියාවන් යුක්ත වූ පඬිත හාමුදුරන් වහන්සේ නමක්. උන්වහන්සේගේ කටයුතු තව තවත් දියුණු කරගෙන මේ අනාගත ශාසනය බබළුවන්නට පොඩි හාමුදුරුවෝ තනන්නට මේ ගම්මැසියන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට රත්නත්‍රය ආශිර්වාද දා වේවා. පොඩි හාමුදුරන් වහන්සේලාගේ අනාගත ජීවිත සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ උත්සවය සඳහා මේ කටයුතු සඳහා වචනයකින් හෝ දායකයක් දායකත්වයේ දැක්වූ උපකාර කළ පින්වතුන් හැමදෙනාටම ආශිර්වාද කරමින් හැමදෙනාටම රත්නත්‍රය ආශිර්වාද ලැබේවා කියලා ආශිර්වාද කරමින් අපේ වචන කීපය අවසන් කරන හැමදෙනාටම තෙරුවන් සරණයි.